මේ අවිද්‍යාවේ ස්වභාවය තමයි හැම වෙලාවෙම මොකද්ද උත්තරයක් හොයන එක මේ ගොඩනැගිච්ච ලෝකයේ බොරුවක් කියලා නොදැන උත්තරයක් හොයන එක හරිද හිතන්න ඔබට ප්‍රශ්නයක් ගොඩනැගෙනවා ඔබට දුකක් ගොඩනැගෙනවා මේ ප්‍රශ්නයක් ගොඩනැගිච්ච ගමන් අපි ඉක්මනට උත්තරයක් හොයනවද නැද්ද ඉක්මනට මොකද කරන්න ඕනේ උත්තරයක් හොයනවා දුකක් ගොඩනැගිච්ච ගමන් මොකද කරන්නේ දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවද නැද්ද උත්සාහ කරනව නේද මේක වෙන්නේ අවිද්‍යාවෙන් ප්‍රශ්නයක් ආවම උත්තරයක් හොයන්න දුකක් ආවම දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න හැබැයි යථාර්ථය දැකලා මොකද කරන්න ඕන ඒ ගොඩනැගිච්ච ප්‍රශ්නේ ඒ ගොඩනැගිච්ච දුක අර උත්තර හොයන්න අර ලෝකෙ පෙරලෙනෝ කියලා කඩාගෙන විදඟන දුවන්නේ නැහැ ප්‍රඥාවන්තයෝ අනිත් පැත්ත හැල්ල බලනකොට තේරෙනවා ඒ ප්‍රශ්නේ ගොඩනැගිලා දුන්න සිත දකින්නවා තල්ලත්තට බෙලිගෙඩිය වැටිච්ච තැනට ගිහිලා බලනවා සිත බලනවා ඒ දුක ගොඩනැගිච්ච සිත බලනවා ඒ ප්‍රශ්නේ ගොඩනැගිච්ච සිත දුක ගොඩනැගිච්ච සිත දිහා බැලුවාන් පස්සේ එතන මොකද්ද තියෙන්නේ තිබිච්ච ලෝකයක්ද මේ තිබිච්ච ලෝකයක්ද පෙරලෙන ලෝකයක් තිබිලා තියෙනවද එතන පෙරලෙන ලෝකයක් තිබිලත් නැහැ තිබිච්ච ලෝකයක්කුත් නෙමෙයි ඒක මනං කල්පිතව හටගත්තු ලෝකයක් ඒක හරහා පහළ වෙච්ච සතත් හිටපු සතෙක්ද හිටපු සතෙකුත් නෙමෙයි ඒකත් මනං කල්පිතව පහළ වෙච්ච එකක් ඒක තුල තියෙන ප්‍රෝඩාව බොරුව මුලාව දකින්න ප්‍රෝඩාව මුලාව බොරුව දකින්න දකින්න මොකද වෙන්නේ මොකද ඉන්නේ බෝඩා මුලාව දකින්න දකින්න දැන් අපි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවද ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ තියාගන්න උත්සාහ කරනවා තියාගන්න උත්සාහ කරන්නේත් නැහැ අන්න ප්‍රෝඩා මුලාව දකින්න දකින්න මොකද වෙන්නේ ඉබේම නිදහස් වෙලා යනවද නැද්ද එතකොට මේ නිවන කියන්නේ මේ අනාගතයට කරන ආයෝජනයක් එහෙම නෙමෙයි යා ඒක ඔබ හොදට තෝරගන්න දැන් මම ඔබෙන් මෙහෙම ඇහුවොත් කවුරු හරි කෙනෙක් ඔබෙන් ලක්ෂ 20ක් විතර ඉල්ලනවා ඉල්ලලා කියන මම මේක ලබන ආත්මෙ දෙන්න. නැත ලක්ෂ 20ක් විතර ඉල්ලලා එයා කියනවා මම මේක මෛත්‍රී බුද්ධ ශාසනයේ කාලේ දෙන්න කියලා කිව්වොත් ඔබ ලක්ෂ 20 දෙනවද? නෑ නේද? එහෙම එකක් නෙමෙයි මේක. මේ මොහොතේ ඔබ දකින්න ප්‍රමාණයට මේ මොහොතේ නිදහස් වෙන එක. ඒ ඊපස්සිකයි කිව්වේ ඒකයි. මේ මොහොතර දකින්නකොට මේ මොහොතේ යමක් අවබෝධ වුණා නම් ඒ ප්‍රමාණයට ඔබ නිදහස් වෙනවා. ඒකයි නිවන කියන්නේ. ඉතින් අර පහළ වෙච්ච අර සිත තුල තියෙන ප්‍රෝඩාව වංචාකාරී ස්වභාවය අර ඇත්ත යථා ස්වභාවය මිරිගුව දැක්කනම් ප්‍රශ්නෙට පණින්නේ නැතුව උත්තර හොයන්න යන්නේ නැතුව අරක දකින්න දකින්න කොට මොකද වෙන්නේ හොදනවත ඔබේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නේ කොහොම හරියට දැක්කනම් ටික දවසක් කරලා බලන්න හරි හරි නැහැ ඉතින් අවසන් කරන්නම් එක්තරා කාරණකින් කියලා අවසන් කරන්න. දැන් අවසන් කරනවා කියලා කීප වතාවක් කිව්වා. හරි. අපි ඉතින් මේ ටික ආයි ඔබ මායි හම්බෙයි දන්නෙත් නෑ. අවසාන වතාවට එකක් කියලා යන්න. එතකොට අල්ල ගන්න කෙනෙකුට එතනින් එහාට අල්ලගෙන යන්න පුළුවන්. හරි. හිතන්න ඔබ රැයට හීන දකින්නවනේ. දැන් රැයට හීන දැක්කන් පස්සේ දැන් මේ හීනේ දෙක එක තැන් වලට යනවා නේද? ඒ තැන් කෝ? හීනේදී හම්බෙච්ච අය කෝ? හීනේදී ගත වෙච්ච කාලයකෝ හීනේ ඇතුළේ හිටපෝ මමකෝ කියන්න බෑනේ මොකක්වත් පණවන්න බෑනේ හරි දැන් ඊයේ දවසේදී ගිය තැන් ටික ඊයේ දවසේදී හම්බෙච්ච පුද්ගලයෝ ටික ඊයේ දවසේදී ගත වෙච්ච කාලය ඊයේ දවසේදී වෙච්ච සිදුවීම් ටික ඊයේ දවසේ හිටපෝ මම මොකක් ගැන මොකද හිතන්න වෙන්නේ ඒකයි අර හීනේ අතර වෙනසක් තියෙනවද පැහැදිලිද එතකොට මේ මොහොතට කලින් සම්පූර්ණ අතීතේම ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? එතකොට මේ මොහොතට කලින් වෙච්ච සම්පූර්ණ අතීතයයි අර හීනය අතර තියෙන වෙනස මොකද්ද? වෙනසක් නැහැ නේද? එතකොට මේ වර්තමාන මොහොතෙත් ඔබ දකින්නේ, ඇහින්නේ, පෙනින්නේ වර්තමානයේද එහෙම නැත්නම් අතීත මතක සටහන් ටිකක් ඔස්සේ ගොඩ නැගිලා දුන්න එකක්ද? එතකොට වර්තමාන මොහොතෙත් ඔබ සිටින්නේ මේ හීනය තුළමයි නේද? පැහැදිලි වර්තමාන මොහොතේ තියෙන මොකද්ද හීනය තුලමයි
දැන් හීනේ අතරමැදිදී දැනගත්තොත් මේ දකින්නේ හීනයක් කියලා තවදුරටත් හීනෙන් බය වෙන එක වෙනවද නැද්ද අන්න ඒක තෝරගන්න මේ කියපු කාරණා වලට ඔබෙන් තමයි නිර්වාණය පවතින්නේ මේ අද මං කියපු ඒවා උපමා විදියට ගන්න මේ වචන වල පිහිටා සිටින්න එපා මේ කියපු ඒවා නිකන් ආධාරකයක් විතර විදියට ගන්න මොකද යම් යමක් අර අපි අර කිව්වොත් ලුණු කාපු කෙනෙකුට ඒ ලුණු වල රස වචන වලට ගොඩනගලා කියන්න පුළුවන්ද තව කෙනෙකුට ලුණු කාපු නැති පිරිසකට බෑ ඒ වගේ මේ නිර්වාණය ගැන කියන කාරණේත් වචන වලට නගන තැනම ඒ ගොඩනැගෙන වචන මේ නිර්වාණයනේ මේ මොකද මේ වචන සාපේක්ෂයි මේ වචන කියන්නේ ප්‍රඥාප්ති මේ වචන කියන්නේ සම්මුතියන් ගොඩක් විතරයි මේ වචන තුල නිර්වාණේ නැහැ මේ උපමා තුල නිර්වාණේ නැහැ ඒකට ඒක තමයි කිව්වේ වචන අමතක වේවා අදහස වැටහෙවා කියලා වචන අල්ලගෙන දැඟලුවට දිව්වට කවදාවත් ඔබට නිර්වාණය ලැබෙන්නේ නැහැ ඒ නිර්වාණය හොයන අය නෙමෙයි ඔබට මේ වචන පිටිපස්සෙන් තියෙන අන්න වචන අමතක වේවා අදහස වැටහෙවා කියලා මේ කාරණේ තෝරගෙන මේ කාරණේ මං කියපු එක වචනයකවත් පිහිටා සිටින්නේ නැතුව ඒ වචන පිටිපස්සෙන් තියෙන කාරණේ අල්ලගෙන මේ දුකෙන් නිදහස් වෙන්න ඔබ දක්ෂ වෙන්න